ජීවිතයේ අපි හැමෝටම ආරාධනාවන් ලැබෙනවා. විවිධ ආරාධනාවන් තුළ අපි තෝරා බේරාගෙන ඒ ආරාධනාවන් වලට ප්‍රතිචාරය දක්වනවා. සමහර ආරාධනාවන් අපිට ජීවිතය රැගෙනනවා වගේම සමහර ආරාධනාවන් අපේ ජීවිතය විනාශ කරනවා. ඒ වගේම තමයි අපිට ලැබෙන සමහර ආරාධනාවන් අපි පිළිගන්නව ඒ වගේම ප්‍රතික්ෂේප කරනවා. ඇත්තටම අපි අපේ ජීවිතේ අපිට ලැබෙන ආරාධනාවන් අතුරින් ඉතාමත් ස්වල්පයක් විතරයි අපි තෝරගෙන පිළි අරගෙන ප්‍රතිචාර දක්වන්නේ. අද අපට සවිශේෂය තුළ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා දෙවියන් වහන්සේ අපිත් එක්ක පවත්වා ගන්නා වූ සම්බන්ධතාවය තුළ උන්වහන්සේ බොහෝ විට අපට අනකරනවට වඩා අපට නීති රීති දානවට වඩා උන්වහන්සේ අපිට ආරාධනා කිරීමක් කරනවා. අද සවිශේෂය ස්වාමීන් වහන්සේ අපිට මතක් කරනවා අපේ ජීවිතය දෙවියන් වහන්සේ අපට දුන්නා වූ ආදරයේ තිලිනයක්. මේ ජීවිතය අපිට උන්වහන්සේ තුළ සමරන්නට අපි හැමෝටම උන්වහන්සේ අද ආරාධනා කරන බව අපිට මතක් කරනවා. එනිසා ජීවිතය නැමැති සාදය විඳින්නට ස්වාමින් වහන්සේ ඔබට මට අද ආරාධනා කරනවා ප්‍රේමවන්තයනි. ඒ ආදරය තුළ අපිට මේ ජීවිතය නැමැති මේ සාදය විඳින්නට පුළුවන් වෙනවා. හැබැයි තෝරා ගැනීම අපේ. අපිට පුළුවන් ජීවිතය තුළ තෝරගෙන විඳින්නට හෝ විඳවන්නට. ප්‍රමන්තෙනි, අද අපි දකිනවා ස්වාමින් වහන්සේ අපට එනිසා ජීවිතය තුළ දෙන්නා වූ විවිධ ආරාධනාවන් අපි ප්‍රතික්ෂේප කරනකොට අපේ ජීවිතයෙන් ඒ ප්‍රතික්ෂේප කිරීම තුළ පමණක්ම අපේ ජීවිතය අපි අරමුණු විරහිත ජීවිතයක් බවට පත් කරගන්නවා. නිස්සාර ජීවිතයක් බවට පත් කරගන්නවා. ඔහේ ගෙවී යන ජීවිතයක් බවට පත් කරගන්නවා. හේතුව උන්වහන්සේ අපට දෙන්නා වූ ආරාධනාව පිළිගන්නට අපි සූදානම් නොපැති නිසා. ප්‍රමන්තිනේ වගේම අපි දකිනවා දෙවියන් වහන්සේගේ ආරාධනාව අපි පිළිගන්නකොට අපේ ජීවිතය සෞභාග්‍යමත් ජීවිතයක් බවට පත් වෙනවා. ප්‍රීතිය උතුරා යන සාදය විඳින්න පුළුවන් ජීවිතයක් බවට පත් වෙනවා. උන්වහන්සේගේ ආදරය තුළ ඒ ජීවිතය උන්වහන්සේගේ උත්තරීතර වූ මඟ පෙන්වීමෙන් ලැබෙන්නා වූ ඒ වරප්‍රසාදය අපට හිමි කරගන්නට පුළුවන් වෙනවා. ප්‍රමන්තේනි, එනිසා තමයි අද මේ මහා භෝජන සංග්‍රහයට උන්වහන්සේ ඔබට මට ආරාධනා කරන්නේ. උන්වහන්සේව රස විඳලා බලන්නට. ප්‍රමන්තේනි, අපේ ජීවිතයේ උන්වහන්සේගේ ආරාධනාවන් අපි පිළිගන්න හැම මොහොතකම අපිට උන්වහන්සේගේ වරප්‍රසාද සම්භාරයේ හිමිකාරත්වය ලැබෙනවා. එනිසා අද මේ මහා භෝජන සංග්‍රහයක් ගැන කතා කරද්දී උන්වහන්සේ බොහොම ආදරෙන් අපිට ආරාධනා කරද්දී අපි දන්නවා මේ උපමාව තුළ ස්වාමින් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා ආරාධනාව පිළිගත්තට මදි. ඒ ආරාධනාව පිළිගැනීම සහ ඒ ආරාධනාවට සහභාගී වෙන්නට පුළුවන් සුදුසුකමක් සුදුසු බවක් අපි හැමෝටම තියෙන්නට ඕන කියලා. එනිසාම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, ස්වාමින් වහන්සේගේ ආරාධනාව පිළිගත්තම පිළි අරගෙන ඒට අනුකූලව අපි අනුරූපීව ස්වාමින් වහන්සේව අපි තුළ ගොඩනගාගෙන උන්වහන්සේගේ ආදරය තුළ ක්‍රියාත්මක වෙන්නට අවශ්‍ය කරන මඟ පෙන්වීම ඉල්ලලා යාඥා කරමු. ආමෙන්. සුබ දවසක්. ජේසු පිහිටයි.